අදත් අපේ හැලෝස්කුප්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ අපේ database management video series එකේ 11 වෙනි video එක. මේ video එකෙන් අපි මෙච්චරකල් කතා කරපු දේවල් ගැන පොඩි summary එකක් වගේම ඒ ඔක්කොම cover වෙන විදිහට පොඩි ප්‍රශ්න වගේකුත් අපි සාකච්ඡා කරනවා. මුලින්ම අපි කතා කරේ database technology එකේ evolution එක. ඒ කියන්නේ කොහොමද file oriented database system එකකින් දැන් අපි පාවිච්චි කරන විදිහ server based database එකක් එහෙම නැත්නම් cloud server එකේ database එකක් මට්ටමට කොහොමද database වර්ධනය වුනේ කියලා අපි කතා කරා. ඒ වගේම ඒ පරණ database system වලත් මේ දැන් තියෙන database system වලත් වාසි අවාසි ඒව තිබ්බ ප්‍රශ්න ගැටලු ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා database models ගැන. models තුනක් කතා කරා. network database model එක, hierarchical database model එක, relational database model එක. අපි එතන වැඩිදුරට කතා කරන්න ගත්තේ relational model කියන එක. ඒ යටතේ අපි relation එකක් කියන්නේ මොකද්ද? tuple එකක් කියන්නේ මොකද්ද? attributes කියන්නේ මොනවාද? degree of notation, cardinality of relation කියන දේවල් කතා කරා. ඊට පස්සේ අපි ආවා database එක design කරන්නේ කොහොමද කියන තැනට. මුලින්ම අපි database එක design කරන්න කලින් plan එකක් අඳගන්නවා. ඒ plan එක තමයි මේ ER වලින් අපි කරේ. එහෙම නැත්නම් entity relationship diagram වලින් අපි කරේ ඒ plan එක අඳින එක. ඊට පස්සේ එතනදී අපි කතා කරා entities කියන්නේ මොනවද? attributes කියන්නේ මොනවද? relationship types කියන්නේ මොනවද? cardinality of relationship, degree of relationship වගේ දේවල් අපි කතා කරා. අපි දැන් මේ කතා කරපු දේවල් වලින් පොඩි summary questions වගේ විසඳන්න උත්සාහ කරලා බලමු. මේ අපි කතා කරන පළවෙනි question එක මේකදී අපිට scenario එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. supply කෙනෙක් ඉන්නවාලු. supplier ට තියෙනවාලු supply ID එකක්, name එකක්, address එකක්. ඒ වගේම parts තියෙනවාලු. part වලට තියෙනවාලු part number එකක්, part name එකක්. ඒ වගේම හැම part එකකටම color එකක් තියෙනවා. ඒක supply කෙනෙක්ට පුළුවන්ලු parts එකකට වඩා supply කරන්න. ඒ වගේම one part can be supplied by more than one supplier. මෙතෙන්දී අපි ER එක අඳින්න කලින් මුලින්ම කරන්න ඕනේ මේ දීලා තියෙන scenario එකේ entities මොනවද කියලා අඳුර ගන්න ඕනේ. මෙතෙන්දී අපිට දැක ගන්න පුළුවන් පළවෙනිම entity එක තමයි supply කියන එක. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් part කියන එක. මේ ප්‍රශ්නේ entities දෙකක් තියෙනවා. supplier අනික part. ඊළඟට අපි බලන්න ඕනේ මේ entities වල attributes මොනවද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු supplier එකේ තියෙන attributes මොනවද කියලා. supplier එකේ තියෙනවා supply ID එකක්, name එකක්, ඒ වගේම address එකක්. parts වලට තියෙනවා part number එකක්, name එකක්, ඒ වගේම color එකක්. අපි දැන් මේ scenario එකට ER diagram එක අඳින try කරමු. මේ ER diagrams අඳින softwares කීපයක් තියෙනවා. කැමති නම් ඒ software එකකින් මේ ER diagrams අපිට අඳින්න පුළුවන්. එහෙම නැත්නම් කොලේග අඳින්නත් පුළුවන් අපිට. මම මෙතනදී Microsoft Visio කියන software එකෙන් තමයි ER අඳින්න යන්නේ. මෙතන අපි තෝරගන්න තියා මොන වගේ diagram එකක්ද අපි අඳින්න යන්නේ කියලා. මෙතන මේ chance database notation කියන එක තමයි අපි මේ කතා කරපු ER අඳින්න පාවිච්චි කරන්නේ. අපි කලින් කතා කරපු ප්‍රශ්නේ entities දෙකක් තිබ්බා. මේ අපි කතා කරපු ප්‍රශ්නේ තිබ්බ entities දෙක. අපි දැන් එයාලගේ attributes බලමු. මුලින්ම අපි supplier ගේ attributes ටික mark කරා. ඊළඟට අපි part කියන entity එකේ attributes ටික mark කරා. question එකේ අපිට කිව්වා supplier parts supply කරනවා කියලා. supplier supply parts කියන එක තමයි මෙතන ඊළඟට අපි බලන්න ඕනේ primary keys මොනවද කියලා. අපිට කිව්වා හැම supply කෙනෙක්ටම unique supply ID එකක් තියෙනවා කියලා. ඒ වගේම හැම part එකක්ම අපිට part number කියන එකෙන් අඳුර ගන්න පුළුවන්. ඒ හින්දා අපි supply ID කියන එක මෙතෙන්දී supplier ගේ primary key එක විදිහට ගන්නවා. ඒ වගේම මෙතෙන්දී part කියන table එකේ primary key එක විදිහට අපි ගන්නේ part number කියන එක. ඊළඟට අපි කරන් තියෙන cardinality එක mark කරන එක. අපිට question එකේ කිව්වා supplier can supply more than one part කියලා. ඒ වගේම one part can be supplied by more than one supplier කියලා කිව්වා. ඒ නිසා මෙතෙන්දි මේ supply කියන එකයි part කියන එකයි අතර relationship එකේ cardinality එක many to many. හොඳයි මේ question එකේ අපිට කරන්න කියලා තියෙන්නේ මෙච්චරයි. අපි දැන් ඊළඟ question එක බලමු. මේ දෙවෙනි question එකේ scenario එක අපිට කියලා තියෙන්නේ courses ගැන. courses have final projects to be completed. course has course code, course name and course director. project has project name, project start date, project status. මෙතන අපි මුලින් බලමු මේ scenario එකේ තියෙන entities මොනවද. ඊළඟට අපි බලමු මේ එක එක entities වල attributes මොනවද කියලා. එහෙනම් course එකේ attributes මොනවද කියලා බලමු. course code, course name, course director. ඊළඟට අපි බලමු project කියන entity එකේ attributes මොනවද කියලා. project name, project start date, project status.
අපි දැන් මේ සිනාරයකට ER එක අඳින්නම්. මුලින්ම අපි entities දෙකයි එයාලගේ attributes වි mark කරගමු. අපිට question එකේ කියලා තියෙන විදිහටම මෙතන relationship එක විදිහට courses have final projects. එනිසා මෙතන relationship type එක විදිහට have කියලා අපිට දාන්න පුළුවන්. අපි ඊළඟට මේකේ cardinality ratios mark කරගන්න ඕනේ. මේ question එකේ කියලා තියෙන විදිහට අපිට හිතා ගන්න පුළුවන් course එකකට final projects ගොඩක් තියෙනවා කියලා. ඒ වගේම එතනින්ම අපිට තවත් ගන්න පුළුවන් කරුණක් තමයි එක project එකක් අයිති වෙන්නේ එක course එකකට විතරයි කියන්නේ. ඒ නිසා අපි ඒක mark කරගමු. මෙතෙන්දී අපි primary keys mark කරන්න යද්දී course table එකට අපිට දීලා තියෙන course code කියන attribute එකෙන් primary key එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන project table එකේ අපිට primary key එකක් විදිහට ගන්න පුළුවන් එකක් එහෙම දීලා නැහැ. අපිට ඕන නම් project name කියන එක primary key එක විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ attribute එකක් අතින් දාන්න පුළුවන්. project id කියලා එකක් අපිට ඕන නම් දැම්මොත් ඒක primary key එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි question එකෙන් අපිට කරන්න කියලා තියෙන එච්චරයි. අපි දැන් ඊළඟ question එක බලමු. මේ question එකේ අපිට කියලා තියෙනවා customers can place orders and orders contain items. Each item includes item code, item name, item price. Each customer has customer NIC, customer name and customer address. Each order has order ID and date. One customer can purchase multiple items in one order. අපි මුලින්ම බලමු මේ ප්‍රශ්නේ කතා කරන entities කීයක් තියෙනවද කියලා. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් customer කියන එක. ඊළඟට orders කියන එක. ඊළඟට items කියන එක. ඊළඟට අපි බලමු මෙයාලගේ attributes මොනවද කියලා. item කියනගේ attributes විදිහට item code එක දීලා තියෙනවා. item name දීලා තියෙනවා. item price දීලා තියෙනවා. ඊළඟ customer ගේ attributes විදිහට අපිට ගන්න පුළුවන් customer NIC එක, customer name එක, customer address එක. order කියන entity එකේ attributes විදිහට අපිට order ID and order date කියන එක ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ question එකට ER එක අඳින්නේ කොහොමද කියලා. මුලින්ම අපි customer කියන entity එකයි එයාගේ attributes වි mark කරගමු. මෙතන අපි දීලා තියෙන attributes තුන customer NIC, customer name, customer address කියන ඒවා. අපිට ඕනනම් ගන්න පුළුවන් තව attribute එකක් customer ID කියලා. primary key එක විදියට. customer ID කියලා attribute එකක් අපි හදාගන්න එක තමයි මෙතෙන්දි ගොඩක්ම හොඳ. ඊළඟට අපි mark කරගමු order කියන entity එක. customer කියන entity එකයි order කියන එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ customer place order විදියට. ඒකින්ද customer කියන entity එකයි order කියන entity එකයි අතර relationship එක place කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි order කියන entity එකේ attributes mark කරගමු. අපි දැන් බලමු අපේ question එකේ තියෙන ඊළඟ entity එක item. item කියන entity එක කොහොමද මෙතන සම්බන්ධ වෙන්නේ කියලා බැලුවොත් අපිට question එකේ කියලා දෙනවා order contain items කියලා. මෙතෙන්දී item කියන entity එක ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ order කියන entity එකත් එක්ක. අපි දැන් මේ cardinality ratios mark කරගමු. one customer can place many orders. one order is always from one customer. ඒ වගේම අපිට කියලා තියෙනවා one order can contain many items කියලා. ඒ වගේම අපිට හිතා ගන්න පුළුවන් එක item එකක් හැමතිස්සෙම තියෙන්න පුළුවන් එක order එක විතරක් නෙමෙයි කියලා. ඒකින්ද මෙතෙන්දී එන්නේ many to many relationship එක. අපිට දීලා තියෙන තුන්වෙනි question එකේ scenario එකට අනුව අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ ER එකක්. අපි දැන් ඊළඟ question එක බලමු. lecturers deliver modules. each lecturer has lecturer id, lecturer name, first name, last name, lecturer qualifications. module has module code, module name, module hours, delivery date and time should be recorded. අපි දැන් බලමු මේ ප්‍රශ්නේ දීලා තියෙන entities මොනවද කියලා. මේ question එකේ අපිට හම්බෙන්නේ entities දෙකයි. lecturers modules. අපි දැන් lecturer ගේ attributes මොනවද කියලා බලමු. අපි දැන් බලමු module කියන entity ගේ attributes මොනවද. module code, module name, module hours. ඒ වගේම මේකේ අමතරව කියලා තිනවා delivery date and time එකත් record කරගන්න කියලා. එතකොට මේ delivery date and time එක record කරන්න ඕනේ relationship එකේ. අපි දැන් මේ question එකට ER එක අඳිමු. මුලින්ම අපි lecturer කියන entity එකේ attributes ටික mark කරගමු. මෙතෙන්දී අපිට lecturer ගේ qualifications කියන attribute එක multi valued attribute එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම name කියන attribute එක අපිට composite attribute එකක් විදිහට ගන්න පුළුවන්. first name last name විදිහට එක කැඩෙන නිසා අපි lecturer ගේ primary key එක බැලුවොත් lecturer id කියන එක ගන්න පුළුවන්. අපේ question එකේ relationship එක lecturer deliver modules. module කියන entity එකේ primary key එක විදිහට අපිට module code කියන එක ගන්න පුළුවන්. ඊළඟට අපේ cardinality ratios ගැන බැලුවොත් අපිට assume කරන්න පුළුවන්
එක ලෙක්චර කෙනෙක් මොඩියල්ස් එකකට වඩා ටීච් කරනවා කියලා ඒ වගේම එක මොඩියුල් එක ලෙක්චරර්ස්ට එකෙක්ට වඩා වැඩි ගන්නකොට ටීච් කරන්න පුළුවන් කියලා. මෙතෙන්දී අපිට මිනි ටු මිනි රිලේෂන්ෂිප් එකක් එනවා කියලා ඇසියුම් කරන්න පුළුවන්. ඒක අපි මෙන්න මේ විදිහට මාක් කරා. අපිට දැන් තියෙන්නේ ඩිලිවරි ඩේට් ඇන් ඩිලිවරි ටයිම් කියන එක මාක් කරගන්න. අපි ඒක කනෙක්ට් කරන්නේ ඩිලිවර් කියන රිලේෂන්ෂිප් එකට. අපිට මේ ක්වෙස්චන් එකේ දීලා තියෙන සිනාරියෝ එකට හරියන ඊයේ ඩයග්‍රෑම් එක මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අපේ Hello Scoops YouTube channel එක subscribe කරපු නැති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබලා හැමෝන්ටම සුබ දවසක්.